ආයුබෝවන් අද 2022 අගෝස්තු 28 වෙනිදා ඉරිදා ජංගි අරගලේ සමරිසි ක්‍රියාන්විතය සංවාදය අතිශය සංකීර්ණයි අතිශය සංවේදී සමරිසි කියන්නේ ලිංගිකත්වයට අදාළ සංවාදයක් ලිංගිකත්වය කියනකොටම යලි හැඟීම් යලි ජීවිතය හැබැයි ලිංගිකත්වය කියන්නේ ජීවිතය මෙහෙවන දේශපාලනයට අදාළ මෙහෙයුම් උපකරණයක් නිසා අපට මේ සංවාදය මගහරින්නම බැ සීරුවේ හරිනේ එළඹී සිහියෙන් ඇඟෙහියෙන් නෙවේ බුද්ධියට දැනුමට පදනම්බ ජංගි අරගලය බොහෝ දෙනෙකුට අහුවෙන්නේ මතු පිටින් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් දිග පොලි එවැගේම මිල වැඩි වෙනවා ගෑස් නැ තිබ්බත් මිල වැඩි ළඟට ඖෂධ ප්‍රශ්න ඖෂධ මිල ගණ ඖෂධ නැ කන්න බොන්න නැ ජීවිතය අමාරුයි ඒ නිසා कैपिटल महाराज आगे कहुवल कुस्सी विलापय मैदें कलु तोप्पी कार्यो तेक माली मावेनुत पारहगे सजबेयो जेप्पो माली मावो අන්තරියෝ පෙරට්ටෝ දෙමළ මුස්ලිම් බෙදුම්වාදීන් එන්ජියෝ කාර්යෝ පාතාලියෝ ගංජා කාර්යෝ කුඩ්ඩෝ මැරයෝ රස්ති අදු කාර්යෝ ජංගි අරගලයට පනපුවද්දි ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් යලි යලිත් මේ සංවාදයේ ගොඩනගෙන අපට සමරිසි දේශපාලන මෙවලම අනිවාර්යෙන්ම අහු වෙනවා සමරිසි දේශපාලන මෙහෙයුම ලෝකේ පුරාම මේ මොහොත වෙනකොට ඉතාමත්ම තීර්ණාත්මක විදිහට පාවිච්චි කරනවා ලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයෙන් ජෛව ගෝලයටම අදාළ ස්වභාවික සංස්කෘතියක් හැබැයි ඔබ දන්නවා විද්‍යාත්මකව ගත්තොත් එක සීමාවකට එනතුරු ප්‍රාථමික අවදීන්වල ජීවත් වන සත්තුන්ට ලිංගිකත්වය අදාළ නැහැ උදාහරණයක් විදිහට ඇමීබා බෝවෙන්නේ ඛණ්ඩනේ ගෙම්බා බාහිර සංසේචනය විවිධ සිද්ධීන් හැබැයි සත්ව ලෝකය අපේ වචනවලට අනුව දියුණු වෙන්න විශේෂ පරිණාමීය ලක්ෂණ පෙන්눔 කරනවා එහෙමනේ ජීව විද්‍යාව අපට ඔප්පු කරන්න ඉතිහාසයේ පුරාම මානවයාට එනකොට මේ කතාව ඊටාත්ම දියුණු මට්ටමකට එනවා දැනට පේන විදිහට ලෝකේ මේ සමරිසි කතන්දරයේ තියෙන්නේ කලාතුරකින් සත්ව ලෝකෙන් නිකන් දූෂමාන ආරංචියක් වගේ දැනගන්න ලැබුණත් විශේෂයෙන්ම තියෙන්නේ මිනිස්සු අතර පමණමයි සමරිසි කියන්නේ පිරිමි පිරිමි ගැහණු ගැහණු හෝමෝසෙක්ස් ලෙස්බියන් මේ යදුම්වලටත් ඓතිහාසික පදනමක් තියෙනවා කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් ලිංගිකත්වය කියන්නේ ඊටාත්ම පුද්ගලික අතිශය පුද්ගලික එකිනෙකාට අනන්‍ය යම් මානුෂික තත්වයක් හැඟීම් සහ භෞතික තත්වයන්ට අදාළ යම් ගනුදෙනුවක් මොකටද අපි වද වෙන්නේ කියලා වද වෙන්න වෙලා තියෙන්නේ එය ලෝකේ පුරාම දේශපාලන මෙවලමක් හැටියට පාවිච්චි කරන නිසා ඊටාම කෙටියෙන් කිව්වොත් ඔබ අහලා තියෙනවනේ ඉතිහාසයේ තුල යුරෝපයෙන් බටහිර කලාපයෙන් කියවෙන 3Ws ගැන අහලා දිනවද W අකුරු තුනක් wealth wine women ධනය wine සහ කාන්තාව ලෝකයේ මෙහෙවනවා ධනවාදයේ තුල විශේෂයෙන්ම ලෝකයේ මෙහෙවනවා තමයි
හැබැයි දැන් මේ කතාවේදී විමෙන් කියන කතන්දරේ නැත්තම් වුමන් විමෙන් වෙනවන්නේ බහුවචනයේදී ඒ தත්ත්වය වෙනස් වෙනවා. එතකොට ගැහැණියට ගැහැණිය සහ පිරිමියාට පිරිමියා අභිමුඛ වන වෙනම தත්ත්වයක් නිර්මාණය වෙනවා. එය සාමාන්‍ය වුණාට අසාමාන්‍යයි. ජෛව ගෝලයේ තුල එහෙම தත්ත්වයක් නැහෙනි. එය કૃත්‍රිම தත්ත්වයක් හෙවත් විකෘතියක්. තරහ වෙන්න එපා කිව්වට. හැබැයි විකෘතියකටත් තම තමන්ගේ කැමැත්ත පරිදි තම තමන්ගේ ඍසි තත්වයන් යටතේ එකඟ වෙන සිද්ධ වෙනවනේ. හැබැයි ලෝකයේ මෙහෙවන්න මේ සමරිසි දේශපාලනය යොදා ගන්නවා නම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කොහොමත් සෙක්ස් කියන සාධකය ඉතිහාසය තුල යුග පිටින් වෙනස් කරන්නත් හේතු වෙලා තියෙනවා. අධිරාජ්‍ය බිම් වට්ටන්න පුළුවන් ප්‍රේම වෘත්තාන්තයකට සම්මත අසම්මත ලිංගික සම්බන්ධතාවකට. එහෙම තමයි මානව ශිෂ්ටාචාරය ගලාගෙන ඉන්නේ. ඒ අතරතුර මේ මොහොතට අදාළව මේ සමරිසි කතන්දරේ වෙනම ටූලයක් හැටියට පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අප්‍රිකානු ලතින් ඇමරිකානු ආසියානු කලාපවල සමරිසි ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා දානවා. කොහොමද තියෙනවා සමරිසි තත්වයන් වචන කෙසේ වෙතත් එහෙම තත්වයන් තියෙනවා තියෙන්න පුළුවන්. එයට නෛතික හැඩයක් ගෙනල්ලා දානවා. හඳුනා ගැනීමක් යෝජනා කරනවා. කරලා කල්ලි ගස්සන සමරිසි කල්ලි ජංගි අරගලයේ මැද්දේ අපි මේ සමරිසි දේශපාලනයේ හොඳාකාරවම දැක්කා. අපි වරින් වර ඒකන කතා කරලා තියෙනවා. හැංගිම්බරව නෙවෙයි දේශපාලනිකව. මූලික ඓතිහාසික මානව හිමිකම් අභිභවා යන දේශපාලන ක්‍රියාන්විතයක් මේ තුල තියෙනවා. ජංගි අරගලයේ සමරිසි ක්‍රියාන්විතය තුල. ඒ නිසාම මේ සංවාදයේ අතිශය අදාළයි. මේ මොහොතට අදාළව ශ්‍රී ලාංකේය රාජ්‍ය බරපතල අනතුරුක තියෙනවා. විධායක ජනාධිපති ධුරයට කෙළලා සිංහල බෞද්ධ කේන්ද්‍රීය මහා චන්දපොලට කෙළලා ශ්‍රී ලාංකේය රාජ්‍යට කෙලින් හදන්නේ පොළව කොල්ලකන් හදන්නේ චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩෝ පැසිෆික් හරිනේ කටපාඩම් මතක තියාගන්න මේ කතාවේදී විවිධ උපාය මාර්ග පාවිච්චි කරනවා විවිධ කල්ලි පාවිච්චි කරනවා විවිධ කණ්ඩායම් හොඳම උදාහරණය අන්තරේ අන්තරේ කැඳවුම් කරු ආදිවාසීන්ගේ ලේ රහ තියෙන රහේ කොල්ලෙක් වසන්ත මුදලිගි පාවිච්චි කරන විදිහ බලන්නකෝ මෑන්ට තියෙන ජවය ගෝත්‍රික ජවයක් විය හැකි අපේ ඉතිහාසයේ මේ ගෝත්‍රික ජවය ජානහරහ ගොඩ නැගින මහා සමාජ පෞරුෂය විකෘතියක් බවට පත් කරවලා අවසානයේදී ඒ වගේ තැනකට ගෙනල්ලා දැන් මෑන්ව පොලිසිය උකුල තියාගෙන හුරතල් කර කර ඉන්නවා විධායක ජනාධිපති ධුරයට කෙලින ක්‍රියාන්විතයට සමාන්තරව අනාගතය සඳහා අත්‍යවශ්‍ය නිසා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට කෙලින හදිසි නීති පාවිච්චි කරලා තමයි වැඩේ කරන්නේ අපි ඒකෙන් එක දිගටම කතා කරනවානේ දැන් සමරිසි කතන්දරෙත් මාර කතන්දරයක් මේ සියල්ලට සමාන්තරයි අපි කොහොමද කතාව පටන් ගන්නේ අපි මෙහෙම බලමු ජංගි අරගලය තීව්‍ර තැනකට එනකොට මේ 12 වෙනිදා හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන මතකනේ සජිත් ප්‍රේමදාසර එන්න කිව්වා බෑ කිව්වා අනුරු කුමාර දිසානායකට එන්න කිව්වා බෑ කිව්වා මතකනේ අන්තිමට රනිල් වික්‍රමසිංහට එන්න කිව්වා දුන්නා කට්ටියම සෙට් වෙලා කිරුවේ සජිත් අනුර දැනගෙන තමයි වැඩේ කෙරුවේ ඩීල් එකක් ජංගි අරගලේ තවත් එක ඉදිරි පියවරක් අනුරු කුමාර දිසානායක කිව්වනේ අර මුගේ ගොඩට මතකනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහුමාරු අපි නිකන් උවට නෑ ඕ කිව්වට අනුරු කුමාර දිසානායක අනුරු කුමාර සෙල්ලෙන්ස්කි දිසානායක වැඩි දැනගෙනමයි කරන්නේ කට්ටියම එකතුලා කරන්නේ කුමාර් ගුණරත්න මෙනම අන්තරේ මෙහෙවමින් පෙරටු මෙහෙවමින් ත්‍රස්තවාදී වපුරමින් අනුරු කුමාර සෙල්ලෙන්ස්කි දිසානායකට සහාය ලබා දෙනවා රාජ්‍ය නෝන හැච්චු පැච්චු රට වට කරගෙන හරිනේ දෙමළ මුස්ලිම් බෙදුම්වාදීන් වෙන වෙනම ආගමික ගෝත්‍රික කල්ලි බොනගෙන් දක්වා මේ මැද්දේ ඉතාම ප්‍රබලව කළු වලලු හදාගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතුළු නීතිඥවරු කළු වලලු වෙන වෙනම හදාගෙන වැඩේ දෙනවා කට පාඩමෙන් ඔබට දැන් ඒ සියල්ලගෙන කියන්න පුළුවන් වෙන්න ඕනේ චාපාවන් ජියෝපොලිටික්ස් ගෝටා ගෝ හෝම් වැඩසටහන් මාලාවක් මේ 12 වෙනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන රනිල් වික්‍රමසිංහ ඉදිරියේ බලද්දී ගෝඨාභය රාජපක්ෂ හිමීට රට පනිනවා සිංගප්පූරුවට එතන සිට තායිලන්තයට
ජූලි 16 වෙනිදා වෙනකොට හිටපු ජනාධිපතිවරු ගෝඨාභය රාජපක්ෂ තමන් නිල වශයෙන් ඉල්ලා අස්සුණා කියලා කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දුන් නිසා රනිල් වික්‍රමසිංහ නිකන් අකමැත්තෙන් වගේ මොකද ඉතින් කරන්නේ කියලා ජනාධිපති ධුරය හරගත්තා වැඩ ඇල්ලුවා ජූලි 16 වෙනිදා වැඩ බලන ජනාධිපතිවරයා දින දෙකක් යන්න මත්තෙන් මේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට කලින් සිද්ධියක් ගැන ඔබට කියන්නේ මේ 12 වෙනිදා අග්‍රාමාත්‍ය ධුරයට ජූලි 16 වෙනිදා වැඩ බලන ජනාධිපති ධුරයට ඉන් දින දෙකක් යද්දිම ජූලි 18 වෙනිදා වැඩ බලන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ 2289 ඇලිරක් 07 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් හදිසි නීති ප්‍රකාශයට පත් කරනවා ජංගි අරගල කාර්යෝ ඩෙඟා නටනවා මර්ධනය රනිල් ඵල මේ මර්ධනයට අපි බය නැහැ සෙල්ලම් කරලා බලමු කියලා කට්ටිය කියනවා එරංග ගුණසේකර කියන්නේ ඔයා ඔයා සෙල්ලම් කරලා බලන්නකෝ මෙයා වගේ කියන්න පටන් ගන්නවා තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල එක්සත් ජාතික සංවිධානය යුරෝපා සංගමය රාජ්‍ය නුවර කළුබල සමුදා නිකන් කනස්සල්ලෙන් එහෙම් මෙහෙම් නිල නිවේදන ට්විටර් පණිවිඩ නිකුත් කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩවලන මොහොතින්ම හදිසි නීතිය ක්‍රියාත්මක කරලා මර්ධනය දියත් කරන්න හදන්නේ කියලා එහෙම පොඩි සෙල්ලමක් දානවා දැන් මේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්න හේතු කිහිපයක් බලපානවා එක ප්‍රධාන තත්වයක් තමයි ත්‍රස්තවාදී වැලැක්වීම පනතට කියලා දාන එක බොරු අත්අඩංගුවට ගැනීම විමාන බහරේ රඳවා ගැනීම යලි නිදහස් කිරීම ඔබට පේනවනේ සෙල්ලම් ටික ජහන් අප්පාමි තමයි හොඳම අත්අඩංගුවට ගැනීමේ නාටකීය රඟ දක්වන්නේ ඒ සියල්ල මැදින් අපි කතා කරමින් ඉන්නේ ජීවන්ත පීරිස් පාදිලි තැන දැක්කන නටපු නැටි එතකොට මේ සියල්ල මැද්දේ ත්‍රස්තවාදී වැලැක්වීම පනතට කෙලින්න මේ හදිසි නීති පාවිච්චි කරනවා ඊළඟට අනාගතය සඳහා ජංගි අරගලේ සමරිසි ගෲප්ස් සමරිසි කණ්ඩායම් කල්ලි නිර්මාණය කරන්නත් හදිසි නීතිය පාවිච්චි කරනවා රාජ්‍ය බිඳින්න ඩිස්ටෙබලයිස් කරන්න අරාජික කරන්න අනාගතයේදී විවිධ කල්ලි කණ්ඩායම් අවශ්‍යයි නිර්දේශ පාලනික නිරාගමික සරාගමික සමරිසි ඕන වැඩේකට ඔහොම කරාම දුවගෙන යනවා ඔහොම කරාම යනවා ඕන කෙලියකට පාවිච්චි කරන්න පුළුවන් බොහොම ශක්තිමත් බලණියක් තමයි ලෝකෙම සමරිසි බලණි අසහායක තත්ත්වයක් නෑ සහභාගික නිසාම ඔවුන් ඉතාමත්ම දරුණු විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔබ දැකලා ඇති සමහර චිත්‍රපටවල විශේෂයෙන්ම හොලිවුඩ් චිත්‍රපටවලත් සමහර විටක ඔබ දැකලා ඇති බොලිවුඩ් චිත්‍රපටවල සුලභව දකින්න පුළුවන් මහමෝලකරු සමහර විට දැවැන්තම ප්‍රහාරක අපරාධකරුවා සමරිසි විලාශයෙන් තමයි ඉන්නේ නිකන් ඒ වගේ බලාගෙන ගියාම ඔහු තමයි දරුණු පුද්ගලයා ලෝකෙ පිළිගැනීමක් තිබෙනවා සමරිසි තත්වයන් තුළ ඉතාම දරුණු අස්වාභාවික පෞරුෂයක් ගොඩනැගෙනවා කියලා දන්නේ නැහැ ඒ ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ ඒ නිසාමත් තත්වය භයානකයි සමරිසි කණ්ඩායම් හදනවා කියන්නේ රාජ්‍යට කෙලින බඩේට ඉතාම දරුණු විදිහට ත්‍රස්තවාදී ආරෙන් ත්‍රස්තවාදී මාදිලියෙන්ම ඒ කණ්ඩායම් පාවිච්චි කරන්න පුළුවන් ජංගි අරගලේ තීව්‍ර තැන්වලදී අපි දැක්කා ඒ වගේ සාමාන්‍ය ශිෂ්ට සම්පන්න තත්ත්වයන් අභිභවා යමින් ඔවුන් ක්‍රියා කරන විදිය ගැන මේ පුද්ගලික ද්වේෂ සහගත වෛරි සහගත ඉරිසියා සහගත ප්‍රකාශයක් තිබේ ඉතාමත්ම බරපතල සංකීර්ණ දේශපාලන සංවාදයකට ප්‍රවේශයක් දැන් සමරිසි සෙල්ලම පටන් ගන්න විදිය මාරයි හදිසි නීති යටතේ සෝදිසි කිරීම වලදී සමරිසි ඇයින්ට පීඩාවක් අසාධාරණයක් සිද්ධ වෙනවා ඔන්න NGO තර්කය සමරිසි කාර්යෝ නිර්මාණයක නිෂ්පාදකවරු කියන්න පටන් ගන්නවා ඒ අනුව අගෝස්තු මුල් සතිය වෙනකොට ඒ කියන්නේ සතියක් දෙකක් ගත වෙනකොට අගෝස්තු 5 වෙනිදා උදා වෙනකොට රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා අර නිකුත් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය ලක් කරන දෙවැනි අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනවා එයින් කියවෙන්නේ සමරිසි ඒක තවත් කියන්නේ පහ සමරිසි කියනකොටම ඊනියා ජාත්‍යන්තර පිළිගැනීම තියෙන්නේ LGBT කියන යෙදුමට. එය 90 දශකයේ වෙනකොට නිර්මාණය කරන දේශපාලන යෙදුමක්. LGBT ඒ කියන්නේ lesbian, gay, bisexual and transgender
පිරිමි පිරිමි ගැහනු ගැහනු එතකොට විවිධ තත්වයන් තුල සංක්‍රාන්ති සමයකට ලක්ුණු අය පිරිමි ගැහනු ගැහනු පිරිමි අතර මේ කණ්ඩායමට අයිති වෙනවා මේ යෙදුමට අයිති වෙනවා එය එක්තරා ආකාරයක අදාළ සන්දර්භය තුල විද්‍යාත්මක ताक्षणिक यदम तप गापूल दैंग इवेन यदम लोके एलजीबीटी दैंग मे एलजीबीटी सामाजिक सामाजिका वे ना ये वर्गे सामज तीरवट असाधारण्यकनवाय हदिसी नीति अट अदाल यदि असुतु दंड नीति संग्रहाय अन्न तारक एनिसा තුන්සිය හැටපහ සහ තුන්සිය හැටපහ ආ වගන්ති ඉවත් කරලා දණ්ඩනීති සංග්‍රහයේ 408 සහ 410 සිට 420 දක්වා පමණක් මුල් හදිසි නීති ගැසට් පත්‍රයේ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉතුරු කරලා 365 සහ 365 ආ ඉවත් කරන්න තමයි මේ දෙවැනි සංශෝධනය ගේන්නේ 365 සහ 365 ආ යටතේ उप संहार दाने नैतुति स्वभाव धर्मेट एरह लिंगिक संसर्गी सापराधी वरदक हटिट संधान वेणु अभी अर खलिंग सामान्यट अदालव लिंगिक संसर्गे सिद्धवेन्े पिरीमी गहनु गहनु पिरीमी अतर यतकोट पिरीमी पिरीमी गहनु गहनु अतर सिद्धवन लिंगिक संसर्गे स्वाभाविक तत्व नवन निशा ये स्वभाव धर्मेट एरह लिंगिक संसर्ग हटिट नमकरला ඒ තදබල අශෝභන ක්‍රියාවක් ලෙසත් හඳුන්වලා දඬුවමක් හැටියට වසර 10කට නොඅඩු දඬුවමක් ලබා දෙන්න පුළුවන් වරදක් බවට පත් කරලා තියෙනවා. ඒ ඓතිහාසික සන්දර්භයකට අදාළ කතාවක්. ඒ විතරක් නෙමෙයි 399 සඳහන් වෙනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. ඒ කියන්නේ තමන් ගැහණියකේ තමන් පිරිමියක කියලා නොපෙන්වා සිටීම. බැලු බැලමටම පිරිමියෙක් වගේ හැබැයි කාන්තාවක්. බලු බල්මටම කාන්තාවක් වගේ බැලුවාම පිරිමියෙක්. එහෙම තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වසන් කිරීම වරදක් හැටියටත් සඳහන් වෙනවා. 399 යටතේ. ඒ විතරක් නෙමෙයි තවත් එක කතාවක් ඔබ දැනගන්න ඕනේ 1842 පාදඩ ආඥා පනතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වසන් කිරීම නැත්තම් නොගැලපෙන වෙනත් පෙනුමක් ආරූඪ කර ගැනීම වරදක් හැටියටත් සඳහන් වෙනවා. ඒ කියන්නේ පිරිමියෙක් ගැහණියක් විදිහට පෙනී හිටිනවා. ගැහණියක් පිරිමියෙක් විදිහට පෙනී හිටිනවා. එතකොට 1842 පාදඩ ආඥා පනත යටතේ වරදක් බවට සඳහන් වෙනවා. එවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් යුක්තිය පසඳලීම තුල. දැන් ජනි අරගලේ තර්කය. හදිසි නීති යටතේ තැන් තැන් සෝදිසි කරනකොට බැරි වෙලා හරි සමරිසි ඇයෝ කොහේ හරි හිටියොත් ඔවුන් අතරංගුවට අරගෙන අවුරුදු 10ක් දක්වා හිරිය දාන්න පුළුවන්. ඔන්න කතාව. හරි පුදුම කතාවක්. දැන් හදිසි නීතියයි මේ සමරිසි එකතු වීම අතර සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි හදිසි සෝදිසි කිරීම කරනකොට ගේකට කඩාපනිනකොට ඒ ගෙදර සමරිසි දෙන්නෙක්ව කණ්ඩායමක් කීම. ඒතකොට ඔවුන් අතරංගුවට ගන්න පුළුවන්ලු මේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ආ පාවිච්චි කරලා ඒ නිසා තමයි මේ දෙක ගලවන්න කියලා කියලා වැඩබලන ජනාධිපතිවරයා හැටියටම ඒ ගලවලා දාන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඔබ හිතන්න පොඩ්ඩක් ඉතාමත්ම සංවිධානාත්මක වැඩක් පියවරෙන් පියවර සමරිසි කල්ලි කණ්ඩායම් නීත්‍යානුකූලව සංවිධානය කරන්න අවශ්‍ය දේශපාලන රසායනිකේ රට තුල නිර්මාණය කරනවා. දැන් මේ වෙනකොට ඔය කතාවට අදාළව සමරිසි අයිතින් පිළිබඳ ඊනියා ජාත්‍යන්තරයේ අර දේශපාලන මෙහෙයුමක් බවට පත් කරන දේශපාලන මෙවලමක් බවට පත් කරන මහා කතාවේ ජංගි අරගල ජයග්‍රහණයකුත් ඔවුන් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ හදිසි නීතියට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සමරිසි සමාජ තීරුවට බලපාන බව කියමින් එක්තරා කොටසක් ඉවත් කරලා තියෙනවා. සංශෝධනය කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ බලන මොහොතේ ඒ වැඩේ කරලා තියෙනවා. එතකොට ඉතාම පැහැදිලි මේ හදිසි නීති ප්‍රකාශයට පත් කරන්නේ මර්ධනයකට නෙවෙයි. මර්ධනය බුරු කතන්දරයක්. එක ප්‍රධාන තවත් හේතුවක් තමයි මේ සමරසි කතන්දරේ. ත්‍රස්තවාදී වැලැක්මින් පනත අහෝසි කිරීම ඊට කෙලලා දැමීම වෙනම
සමරසි අයිතීන් සුරක්ෂිත කරලා උන් ප්‍රවර්ධනය කරලා අනාගතය සඳහා සමරසි බලහැනිය හැදීම තවත් එක වැඩක්. දැන් ඔබට කාරණේ පැහැදිලි වෙන්න ඕන. ඒ අතරතුර තමයි මංගල සමරවීරගේ හිටපු අමාත්‍යවරයාගේ වර්ෂ පූර්ණ දිනය එන්නේ අගෝස්තු 24 වෙනිදා. මීට දින 4කට කලින්. අගෝස්තු 24 වෙනිදා. මංගල සමරවීර කියන්නේ සමලිංගණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී හිටපු කෙනෙක්. ඔහු ඒ වෙනුවෙන් පෙනී හිටියා එවැනි සමරසි වලල්ලක් ඔහු නිර්මාණය කරගෙන හිටියා එවැනි අනුගාමිකයන් ඔහුට හිටියා ඒ ක්ලබ් එකක් වගේ ප්‍රසිද්ධියේ ඔහු ඒ සියල්ල කෙරුවේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් එවැනි කණ්ඩායමක් ඉන්නවා මේ වෛරී සහගත ද්වේෂ සහගත ඉරිසියා සහගත එම නැත්තම් අර බිලෝද බෙල්ට් ගන්න අතිශය පුද්ගලික කතන්දරයක් නෙවෙයි ඔවුන් ප්‍රසිද්ධියේ ඒව ගැන කතා කරමින් පෙනී හිටිනවා. එතකොට මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ ජලනි ප්‍රේමදාසගේ නම් ඈදෙන තනුත් තියෙනවා. ඒව ගැනත් අපිට ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන්. මෙය අපහාසයක් හැටියට එහෙම නැත්තම් වෛරී සහගත පහර දීමක් හැටියට සලකන්න එපා. ඊටාත්ම විධිමත් සංවාදයකට අපි දැන් එන්න ඕනේ. හේතුව තමයි මෙය ජාතික තලයේ ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා. සමරිසි අයිතිය. අපට හැංගිවරා කිසිදයක් මෙතන සිට කරන්න බෑ. එය ප්‍රසිද්ධිය අනිවාර්යෙන්ම කතා කළ යුතුමයි. ඇයි ඒ? මංගල සමරවීරගේ අගෝස්තු 24 වෙනිදා වර්ෂපූර්ණ දිනේට උපහාර පිණිස ඔබ හිතන්න උපහාර පිණිස පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට දණ්ඩ නීති සංග්‍රහයේ අර කියපු 365 365 ආ වෙනස් කරලා සංශෝධනය කරලා යටතේ උප නැත්නම් අනු වගන්ති ආ ඈ ආදි වශයෙන් සංශෝධිත තත්ත්වයන් එකතු කරන්න යෝජනාවක් ගේනවා. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයේ මැද්දේ කතා නායකවරයාට බහර දෙනවා. කවදද? අගෝස්තු 24 වෙනිදා. ඔහුගේ මුහුණු පොතේත් මේ ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරලා තියෙනවා. කවුද? පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත. ඔබ කල්පනා කරලා බලන්න. ජංගි අරගලය ගෝටට එරෙහිවනේ. ගෝඨා ගෝ හෝම්නේ. හැබැයි ගෝඨාගේ පෙරමුණේ පොහොට්ටුවෙක් තමයි ප්‍රේමනාත් සි දොලවත්ත. මෑන් තමයි සමරිසි පුද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයේ මැද්දේ කතානායකවරයාට බහර දීලා ගේම් එක ප්ලේ කරන්නේ. දැම්මක වසන්ත මුදලිගේ කියන්නේ රාජපක්ෂලා වෙන් කරන්න හදනවනේ. ලයිරු විරසේකරලා රැට්ටද පැට්ටද මොකාද එක පැතුම් කර්නර්ලා ඔක්කොම එකතු වෙලා අනුර කුමාර සෙල්ලෙන්ස් දිසානායකලා කුමා ගුණරත්නම්ලා තවත් එව්ව මෙව්ව රඤ්ඤ රාමනායකලා දැන් රඤ්ඤ රාමනායක කිව්වනේ ඔක්කොම මොකද කිව්වේ උන් ඔක්කොම හොරු මල්ලිනේ හරිනේ උන් ඔක්කොම හොරු නිසා තමයි රංජන් එලියට ගන්න කට්ටියම ඒ වෙනම කතන්දරයක් දැන් එහෙම තියෙද්දි බලන්න පොහොට්ටුවෙක් තමයි සමරිසි පුද්ගලික මන්ත්‍රී යෝජනාව ගේන්නේ මේ අපහාසයක් නෙමෙයි එතකොට අපට පේනවා මේ ජංගි අරගලය කාගෙද කියලා ගෝඨා රනිල් රනිල් ගෝඨා දැන් ගෝඨාගේ රාජපක්ෂ ජනාධිපතිවරයාට වරහන් ඇතුළේ හිට පුමි වැඩේ කරන්න බැහැනේ ඔහු හමුදා නිලධාරියෙක් රට හදන අපේ විරුවා පදක්කම් පේලියක් ගහගෙන ඒ මදිවට හාමුදුරුවරු වට කරගෙන උපදේශන සභා කීපයක් තිබ්බනේ ස්වාමින් වහන්සේලාගේ මේ වැඩේ කරන්න බැහැනේ ගැළපෙන්නේ නැහැනේ එතකොට ඒ වැඩේ කරන්න පුළුවන් ඊළඟ පුතයා තමයි රනිල් වික්‍රමසිංහ ඔහු සමරිසි දේශපාලනයේ වෙනුවෙන් පෙනී හිටිනවා ඒ සංස්කෘතිය මිනිහෙක් ඒ නිසා ඔහුට බැටන් එක බහර දුන්නා බහර දුන්නේ ජංගි අරගලය හරහා අන්තරේ වූ මේ මුකුත් දන්නේ නැහැ. උන්ගේ හිතේ උන් ගෝඨාවේ ලෙව්වා කියලා. පව් වොයි. ඇතන පව්. උන් හිතාගෙන ඉන්නේ අපි කෙලවල ඇරිය කියලා. අපි කෙලවගෙන තියෙන අන්තිමට. අපි කියන්නේ රාජ්‍ය රට රාජ්‍ය ජාති තමයි කෙලවගෙන තියෙන්නේ. හැබැයි කට් හිතාගෙන ඉන්නේ උන්ට කෙලෙව්වා කියලා. උන් කියන්නේ මේ ඔක්කොම. විශේෂයෙන්ම මේ සමරසි කතන්දරේ කියනකොටම මේ මොහොතේ මේ රට පාලනය කරන සහ පාර්ලිමේන්තු නියෝජනය කරන සහ දේශපාලනයට සම්බන්ධ ඉදිරිපෙළ සියලුම නායකින් ඔවුන්ගේ පක්ෂ සඳහන පෙරමුණු මේ වැඩේට කැමති. සාමාන්‍ය මුස්ලිම් ජනයා ඉස්ලාම් භක්තිකයන් මේ වැඩේට කැමති නෑ කියලා අපිට හිතෙන්නේ. අලි සබ්රි හිටපු අධිකරණ අමාත්‍යවරයා පස්සේ මුදල් අමාත්‍යවරයාත් වුණා ජනාධිපති නීතිඥවරයා මේ වෙනුවෙන් පෙනී හිටිනවා.
ඔහුගේ ට්විටර් සටහනකුත් තියෙනවා. ඔහුට එවහිව අනම්මනම් එක එකා කියනකොට ඔහු නිකුත් කරපු ට්විටර් පණිවිඩයක්ත් තියෙනවා. එමේ සුමන්තිරන්ලා එක පයින් කැමති. ඇයි සංස්කෘතික තත්ත්වයන් අභිබවා ගිල මේ සමරිසි දේශපාලනයේ ඔස්සේ රටට කෙලින්න පුළුවන් කියලා උන් දන්නවා. පළපුරුද්දෙන් දන්නවා. අත්දැකීමෙන් දන්නවා. උපදෙස් ලැබිලා තිනේත් එහෙම තමයි. ඒ අනුව සමරිසි බලෑණියක් හදමින් තියෙනවා. දැන් මේ ප්‍රේමනාත් සී දොළවත්තගේ සංශෝධන හරහා සමරිසි කතන්දරේ පුළුවන් කැමැත්තෙන්න දඬිනි සංග්‍රහයට දාන්න හදන එහෙමයි කැමැත්තෙන් පුළුවන් වයස අවුරුදු 16ට වැඩි වෙන්න ඕන අවුරුදු 16ක් කියන්නේ ළමයෙක් නේ ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 16ක ගෑනු ළමයි දෙන්නෙකුට මේ කතාවේ හැටියට සමරිසි ජීවිතයක් ගත කරන්න පුළුවන් පිරිමි ළමයි දෙන්නෙකුට අවුරුදු 16 සමරිසි ජීවිතයක් ගත කරන්න පුළුවන් මාරාන්තික අපරාධයක් ප්‍රේමනාත් සී දොළවත්තට කියන්නේ රට කන්න එපා මේ සංස්කෘතික සංහාරයක් එක පැත්තකින් ඊළඟට බලහත්කාරයෙන් කැමැත්ත ලබා ගන්නත් බෑ තර්ජනය කරලා මොන ලැජ්ජ නැති කතාවද මේ නිකන් කප්පමක් ගන්නවා කියලා සිරඩස් සිටියාගෙන උස්සගෙන කියලා බලෙන් කැමැත්ත ගන්නත් බෑ කැමති නම් හා බලෙන් කැමැත්ත ගන්න බෑ සිහි විකල්යෙන් ඉන්නකොට මොකක් හරි එකක් වෙලා අවුල් වෙලා නිකන් පිස්සු කෙලින මොහොතක එහෙම නැත්නම් මද්යසාර පාවිච්චි කරලා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ කියන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් කියලා පිළිගන්නවාද මාර ප්‍රශ්නයක් තියෙනවා දැන් මත්පැන් හරි කිමුකෝ මද්යසාර එතකොට මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉන්න මොහොතක කැමැත්ත ලබාගෙන ලිංගිකව හැසිරෙන්න බෑ ඒ වරදක් දඬිනී සංග්‍රහ හැටියට එහෙම නැත්නම් පුළුවන් කියන එක මේ කියන්නේ ඔබ හිතන්නකෝ එතකොට මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් ප්‍රේමනාත් සී දොළවත්ත නීතිගත කරන්න කියලාද මේ කියන්නේ हिता इदिरी साकर नियमित मे योजना पार्लमेंट इदिपात कर लीन कथानायक वरे हर जनाधिपति रणिल विक्रम सिंह गे आशीर्वाद होगी मगपेन अटते मंगल समरवीर गे वर्षपूर्ण दिने दवसे पोहट्टु मंत्री वर्य नीतिज्ञ प्रेमनाथ सी दोलवत्तमय मे योजना इदिपात कर इदिरी सिद्धवेन मुखदा बलम दें अभी साक्षा कल युतम अनागते जैव गोलेट अदाल जीव विद्यात्मक लिंगिकत्न मुखाद योसे समरिसि लिंगिक कलापेन कथाकर पूर्वं ये पुद्गलीक कमत्तम हेबई ए यली देशपालन मेवलमक्विन आकार सह राज्यपालन राज्य अराजिकरण राज्य बिंदीन ये युदागर आकार अपट इवक्ति सीवीमक्ति सगन अनिवार्यमी कल्पनाकर ओण किसीम तर्क ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රාජ්‍යනෝන කළුබලල් හමුදා යුරෝප සංගමයට සම්බන්ධ රාජ්‍යනෝන කළුබලල් හමුදා ඉමැද්දින් දෙමළ ඩයස්පොරාව ඒ වගේම දෙමළ මුස්ලිම් කල්ලි කණ්ඩායම මේ සියල්ල මැද ආගමික තරව්කරුවන් ඒ සියල්ල මැද්දින් සමලිංගණයට අදාළ සමරිසි කතන්දරය දැන් අපේ කර්මත වැටිලා තියෙන්නේ සියලුම දේශපාලන පක්ෂ නායකයෝ මේ වැඩේට කැමති කැමති වෙලා තියෙන ඡන්ද නිසා මෙහරා ඡන්ද සංසංගල ගන්න පුළුවන් කියලා උන් විශ්වාස කරනවා ඒ විතරක් නෙවෙයි මාර ප්‍රශ්නයක් තියෙනවා නේද ජනතා විමුක්ති පෙරමුණ සීනුව වීසි කරලා රාජ්‍යනවන කළු බලල් හමුදා වට කරගෙන මාලිමාව හදන කොටත් සමරිසි කතන්දරේ ගේන රෝහණ විජේවීරගේ දේශපාලනය තුල සමරිසි කතන්දරයක් තිබුණ නැහැ ඔබ හොයලා බලන්න සෝමවංශ අමරසිංහගේ කතාන්දරය තුල කතාව තුල සමරිසි කතන්දරයක් තිබුණ නැහැ අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායක අතට මාලිමාව දෙනකොට දෙන්නේ සමරිසි සංවාදය සමග මාලිමාව සමරිසි සංවාදය මේ ගැන හිරු සලකුණ වැඩසටහනට එන අනුර කුමාර සෙලෙන්ස් දිසානායක සමග චමුදි සමරවික්‍රම ඔහුගේ අනෙක් සගයා සමම එකට ඉඳගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඔහු ප්‍රසිද්ධි මේ ගැන කියනවා. ඔහු අපි සමරිසි කතන්දරයට එකඟයි. මොකද්ද ප්‍රශ්නේ කියලා ඔහු අහනවා. දැන් ඉතාම පැහැදිලි ජනතා විමුක්ති පෙරමුණ දිහා බලාගෙන ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණට කෙලපු විදිහ ඉවරයිනේ හරිනි අමරසූරිය ලාල් විජේනායක අනුර කුමාර් සෙලෙන්ස් ඉසානායක ඔඩොක්වි තියාගෙන හුරතල් කරලා කෙල්ලම දැම්මා ජයිප ඉවරයි නැත්තරම නැති කරා එතකොට ඒ සඳහා පාවිච්චි කරපු එක මෙවලමක් තමයි සමරිසි මෙවලම 71 කැරල්ලෙදි නොතිබුණු 88 89 කැරල්ලෙදි නොතිබුණු සමරිසි කැලල ගෙනලා දැම්මා ජයිපට දාලා ඉවරම කරලා දැම්මා යලි ඔබට කියනවා සමරිසි පුද්ගලික තත්වයන් තුල ජීවිතයට අදාළව අතිශය පුද්ගලික කාරණයක් එය අනේකා හෙලා දැකීමට පාවිච්චි නොකළ යුතුයි එය පුද්ගලික තත්වයන් තුල භාවිත විය යුතුයි කවුරු හරි එහෙම ඉන්නම නම් එය ළමා හිංසනය සඳහා ළමයින් පෙළඹවීම සඳහා
අනික්කයව පීඩනයට ලක් කිරීම සඳහා අනිකාට පාඩම් කියා දීම සඳහා පාවිච්චි නොකළ යුතුය. නිදහස් සංවාද වැඩවීම යෝජනාව. එය අස්වාභාවික තත්වයක්. එය යම් පමණකට කලමනාකරණය කරගෙන එකිනෙකා ජීවත් වෙන්න තියෙන ඉතිහාසය තුල එහෙම ජීවත් වුණානේ මිනිස්සු. ඈත අතීතයේත් මේ සමලිංගණයට අදාළ මාතෘකාව තිබිලා තියෙනවා. හැබැයි ඒවා රාජ්‍ය පාලනය තුල මෙහෙයුම් උපකරණ හැටියට පාවිච්චි කරලා නැහැ. කෙරුවනම් කවදාද ඉතිහාසයේ ඒ තත්ත්වය යලි විමසා බලන්න ඕනේ. එය ඉතාම බහනක තත්වයක් විය යුතුව තිබුණා. විය හැකිව තිබුණා. විලා තියෙනත් ඇති. ඒ අනුව අපට මහා සංවාදයක් ඉතිහාසය තුලත් තියෙනවා. මෙය ඉතාමත්ම සංකීර්ණ සංවාදයක්. කොහොම නමුත් ඉතාම සරලයි. ජංගි අරගලේ හරහා සමරිසි බලෑණියක් හදන් හදන්. ඒ බලෑණිය රාජ්‍ය බිඳින කළු ක්‍රියාන්විතයට පාවිච්චි කරන්න හදන්. සැක කරන්න එපා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා. මංගල සමරවීරලා තව සිය දහස් ගණනක් රට තුල ක්‍රියාත්මකයි. මේ කතාව කියනකොට 1948 දී ශ්‍රී ලංකාවට එදා ලංකාවට ඩොමිනි නිදහස ලැබෙන පසුවීමේ අපේ රට තුල මේ සමරිසි දේශපාලන තරවුකරුවන් නිර්මාණය වෙලා හිටියා නේද කියන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි සේනානායක කතාව, බණ්ඩාරනායක කතාව යලි කියව ගන්න ඕන. ඒ කතාවේ ඉදිරි પરම්පරාවන් ජීවතුන් අතර ඉන්නවා නම් ඒ ඔස්සේ අපට මේ වග විභාගය කරන්නත් පුළුවන්. කේස් ස්ටඩි එකක්. ලෝකේ පුරාම කොහොමද ලිංගිකත්වය සාධකයක් බවට පත් වෙද්දී සමරිසි කියන දේශපාලන තත්වය දේශපාලන මෙවලමක් හැටියට පාවිච්චි කරන්නේ. ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව ඔවුන් ඒ ක්‍රියාන්විතය දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි සීල දිනාට ගරු කරන ගමන් සීල දිනාගේ ලිංගිකත්වයට අදාළ අයිතිවාසිකම් පිළිගන්න ගමන් ඒ වාට ගරු කරන ගමන් ඒ වාට බාධා නොකරන ගමන් රට රාජ්‍ය ජාතිය පවත්වාගෙන යන්නේ කොහොමද? ඊට එරෙහිව ජංගි අරගලේ හරහා සමරිසි ක්‍රියාන්විතය දියත් කරලා තියෙන නිසා තත්ත්ව කළමනාකරණය කරගෙන රටක් හැටියට එකවන්න හිතගන්නේ කොහොමද කියන බරපතල අභියෝගයට දැන් සූදානම් වෙන්න ඕන. හිතන තරම් ලේසි නැහැ. සෙල්ලන්ද කොල්ලෝ. ජංගි අරගලේ සමරිසි ක්‍රියාන්විතය.